මෙතන ලොකුමදේ තමයි අත්හැරීම නෙක්කම් මේ කාමයන් අත්හැරියා. ඉතින් මට අවශ්‍ය වුණේ මේ කතාව කියලා ඔබට ආසාවක් ඇති කරගන්න ඇති කරවන්න. මොනව කියවන්නද මේ සද්ධර්මය කියවන්න, විශේෂයෙන් ජාතක අට කතාව. ආසය වගේනේ දැන් කියවන්න, හිතෙනනේ ආසාව. තුර අපිට මේවා සංවේගය ඇති වෙන්නේ කඳුළු වෙන්නේ මොකද? ශ්‍රද්ධාවට. ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත් වෙනකොට ඊළඟට අපි ඒකත් එක්කම අපි හරව ගන්නවා ප්‍රඥාව පැත්තට. විරිය දැන් වීරිය ඇති වෙනවමනේ. මොකද මෙවැනි කතා අහනකොට අපිට වීරිය ඇති වෙනවා. තේමී පඬිතුයන් වහන්සේ වීර කරපු හැටි දැක්කම ජනක රජතුමා මෙච්චර රාජ්‍යයක් දාලා යන්න ගිය එක ගැන හිතනකොට අපිට මොනවද තියෙන්නේ? අපිට ඇති දෙයක් නැහැ. අපි මේ පොඩ්ඩක් අල්ලගෙන රොඩ්ඩක් අල්ලගෙන දඟලනවා නේ. අපිට ගොඩක් තියෙනවා වගේ හරියට මවාගෙන ඉන්නවා. අර රජවරුත ඇරපෝ බැලුවට පස්සේ මොනවද අපිට තියෙන්නේ? අතාරින්න දෙයක් නැහැ. එහෙනම් ඒ සඳහා වීර කරන්න අපි බෝසත් ආනන්දසේගේ මෙනෙක්කම පාරමිතාව හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. මොකද කාමයන් අත්හරින්න පැවිදි වෙන්න කවදා හරි මේක හේතු වෙනවා. දැන් මේ පැවිදි ජීවිතවලට පත් වෙලා ඉන්න ස්වාමීන් වහන්සේලා වුණත් අවංකව පැවිදි වුණා නම් පැවිදි වෙලා තියෙන සසරේදී එහෙම හිතපු නිසා ඒ ජීවිතවල සමහර උපාසක මහත්තයෙක් වෙලා ඉන්නේ නැති බණහගෙන. භාර්යාවත් ඉන්නේ, දරුවොත් ඉන්නේ. අනේ මේ කරදරෙන් බේරිලා මතුමත්ත්වයේ පැවිදි වෙන්න ලැබෙවා කියලා හිතපු නිසානේ ඊළඟ ආත්මවල පැවිදි වෙන්නේ. ඒතර මේ බලවත් ශ්‍රද්ධාව ඇති වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ දැකලා ඇති. ඒක නිසා. ඒතර අපිට භාග්‍යවතුන් වහන්සේ වචන ඉක්මවා යන්න හිතෙන්නේ නැත්තේ අන්නේ නිසා. ඔබට එහෙම හිතෙන්නේ නැත්තම් ඔබ භාග්‍යවතුන් වහන්සේ දැකලා තියෙනවා. ඒතර අපි ඊට වඩා ඉහළට යන්න ඕන කියලා භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා යන්න කියලා හිතනවා නම් අපිට හිතන්න තියෙන වෙන දෙයක්. නම් මෙයා වෙන පැත්තකින් ඉන්නේ නැත්තේ ධර්මයට ප්‍රතිපක්ෂව. එහෙම පිරිස් එදා හිටියානේ. චින්චි මානවිකා, මාගන්දිය, දේවදත්ත තෙරුන් වහන්සේ වැනි අය ධර්මයට විරුද්ධව හිටපු අය. එසේ නම් අපි අදිෂ්ඨාන කරන්න ඕනේ ශක්තියක් ඇති කරගන්න මේ ජනක රජතුමාගේ කතාව. මහා ජනක ජාතක ඉතන මකා දේව ජාතකේ එක නරකෙසක් දැකලා. ඒක නරකෙස් කියන්නේ ඉදුණු කෙස් ගහක් දැකලා. දැන් ඉතින් මිනිස්සුන්ගේ කෙස් ඔක්කොම ඉදුණත් යන්නේ තට්ටේ බාගෙන ඉන්නවනේ. කෙස් ඉදුණම ගැතන මොකද කරන්නේ? කොණ්ඩි බානවා ස්වාමීන් වහන්සේල වගේ බාගෙන ඉන්න එකත් හොඳයි කියලා. ඉදුණට පේන්නේ නේද? හරි. එතකොට යන්න කල්පනාවක් නෑ. අර කාමයන් ඇසුරු කරලා ඇසුරු කරලා නැතුව බෑ. බල බල හරි ඉන්න ඕනේ. ළමයි දිහා බල බල හරි ඉන්නට ඕනේ. ඒ නිසා ලේසි නෑ වයස ගියයි කියලා දුප්පත් උනායි කියලා මේ ප්‍රවෘජාව ලැබෙන්නේ නෑ. ප්‍රවෘජාව ලබන්න මහා පුණ්‍ය සම්පත්තියක් තියෙනවා. ඒකේ ඒ මහානුභාව සම්පන්න තත්ත්වෙටපත් වෙන්න බෑ ලේසි පහස කෙනෙකුට. පින් නැත්තම් පැවිද්ද රැඳෙන්න, පැවිද්ද වාසය කරන්න පිනල. සමහර අය පැවිදි වෙනව හවස උදේ යනවා සිවුරු අතේ ඉන්න බෑ. නමුත් ඊටපු කාලේ වටිනවා. ඒකෙන් අපි දොස් කියන්නේ නැද? අපේ රටේ තියෙන අගුණයක් තමයි කවුරු හරි සායන්නස් කියන ඉඳලා ගෙදර ගියොත් අර පරම්පරාවට එක්ක නිඳා කරනවා. නමුත් බුරුමාදි රටවල එහෙම නැහැ. ඒක අනිවාර්ය අංගයක් පැවිදි වෙලා ඉන්න එක. තරුණ වයසේදී විවාහයට තියෙන සුදුසුකමක් තමයි මේ හික්මීම පැවිදි උනායි කියන එක. දැන් මේ රටේ තියෙන නුසුදුසුකමක් තමයි විවාහයකට දේනියක් දෙන්නේ නැහැ කාටද? පැවිදිලා හිටියේ ලැජ්ජයි කියලා. නැති අපි ඒක වෙනස් කරගන්න ඕන. එකටත් හේතුවක් තියෙන. මොකද අර පවතින ක්‍රමේ හොඳ නැති නේ සමාල් ස්වාමීන් වහන්සේලගේ. එතකොට බයයිනේ ඉතින් මොනව කරලා අවිල්ලක් දන්නේ නැණ කියලා නේ. එහෙම හිතෙනවා. ඉතින් සිල්වත් ගුණවත් හික්මීමේ ගත වුණා නම් එවැනි කෙනෙක් ගිහි ගෙදර හිටියත් එයා හික්මෙනවා, ශ්‍රද්ධාවන්ත වෙනවා. තව තව පින් කරන අතහරින්නේ අර අපහැදෙන ක්‍රියා කරලා ගියොත් එතෙන්ට එයාත් කොහොමත් තිරුවන් කරේ පැහැදීමක් නැහැ. ඊට පස්සේ ශ්‍රද්ධාවක් නැහැ. නොමනා තැන් වලට වැටිලා අසත්පුරුෂ සේවනයට වැටුණාට පස්සේ එයාට ශ්‍රද්ධාව නැතිම වෙනවා. ඒ කරපු දේවල් දැකපු දේවල් නිසා එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒකට අපිට කියන්න තියෙන එක වචනය වෙනම කූත් තේරෙන්නේ නැහැ අපිට. මොකද හේතුව පින මදි බව තමයි අරම වෙන්න හේතුව. නරක දෙයක් ලැබුණේ පින නිසා තමයි හොඳ තැනකට වැටුනේ නේ. පින වැඩි නම් කියන ගල උඩ හිටියත් වරදින්නේ නැහැ කියලා. කාන්තාරේ ගියා සාවිපාසා දුකක් ඇති වෙන්නේ නැහැ කියලා. එහෙනම් මේ කාරණය සිදුවෙන්නේ පාරමී බලය මතයි හොඳ පැවිදි ජීවිතයක් ගත කරගන්න විශ්වනාසනමකට ලැබෙන. ඉතින් බලන්න ස්වාමීන් වහන්සේනම මෙනික්කම් මේ පිරීමේදී උදෑසන නැගිට තැනින බුද්ධ වන්දනාව කරනවා, වත් පිළිවෙත් කරනවා, භාවනා වඩනවා, ධර්ම ඉගෙන ගන්න, ධර්ම දේශනා කරනවා. මේ සෑම මොහොතක් පාසාම රැ නින්දර එනතුරු කුසල්ම තමයි වැඩිපුර රැස්සෙන්නේ. ගෙදර හිටියනම් බඩු වැඩිපුර වෙලා අපත යනවා. ඒක රාජකාරි වෙනුවේ ගෙදර කටයුතු වෙනුවේ අපත යනවා. අර ඒ සියලු වෙලාවන් ඒ සත්පුරුෂ ස්වාමීන් වහන්සේලා භික්ෂු සිල්මෑණිවරුන් ඒව ඇති කරගන්නවා. එන කුසලයේ බොහෝ සෙයින් පුරලා ඊළඟ ආත්මභාවයේ කොයිතරම් සුවයටපත් වේද මේ පිරිස ස්වාමීන් වහන්සේලා හොඳින් ඉන්න
බලවත් ආත්ම භාව වලට පත් වෙනවා මහේ සාක්‍ය දිව්‍ය ආත්ම ලැබලා සසර ගමන සුවපත් වෙනවා ඒකාන්තයෙන් ඊළඟ ජීවිතවලත් ඒ වගේම ඉපදෙනවා හොඳ තැන්වල සෙක ජීවිතයක් හරියට පැවිදි ජීවිතය ගෙවා ගත්තොත් ස්වාමීන් වහන්සේ කෙනෙක් උන්වහන්සේට සසර ගමනම සුවපත් කරගන්න පුළුවන් එවැනි දේවල් අපදාන අට කතාවේ අපිට දකින්න පුළුවන් ඒ වගේම සාරිපුත්‍රයන් වහන්සේ මහා මොග්ගල්ලාණන් වහන්සේලා එක දිගට ආත්ම 500ක්ම පැවිදි වුණු බව සඳහන් වෙනවා ඒ නිසා වෙනෙක්ම් මේ පුරණකොට නිවනට හේතු වෙනවා ධර්ම ශ්‍රවණය ධර්ම දේශනා භාවනාව කියන ප්‍රඥා පාරමිතා විරිය ඉවසීම සත්‍ය අදිෂ්ඨානය මෛත්‍රී උපේක්ෂා මේ පාරමි ධර්මත් ශක්තිපමණින් පූර්ණය වෙනවා මේ දාන සීල නෙක්ඛම් පාරමි පුරද්දි හොඳයි එහෙමනම් කොහොමද පිරෙන්නේ කියලා අපි කලින් වතාවකුත් මතක් කළ නිසා නැවත වුණනම් අපි නෙක්ඛම් පාරමිතාවට සම්බන්ධ කළ බලමු වීරිය ඇති වෙන හැටි කාමයන් අත්හරින්න වීරිය ඕනද නැත්ද ඕන දාලයන් වීරිය ඕන මැසිමදුර පීඩා ඉවසන්න ඕන නිවිසුන් යනුම් බැනුම් ඉවසන්න පැවිදුනාට පස්සේ ආහාර ලැබුණොත් ආ ඉල්ලන්න බෑ ඉවසන්න ඕන ඉවසීම මෛත්‍රී සිත පුරුදු වෙනවා සෑම දිනා කෙරෙහි අදිෂ්ඨානේ මේ පැවිදි ජීවිතේ ඒකාන්තයෙන් ජීවිත අවසානේ දක්වා ගත කරනවා කියන අදිෂ්ඨානේ පිරෙනවා සත්‍ය කතා කරන ධර්මීය කතා කරන බලන්න මේ කෙනෙක්ගේ ජීවිතේ වැඩි වෙලාවක් කතා කරන්නේ වැඩ කර නැති දේ මම මේ භික්ෂුන් වහන්සේලා වැඩියෙන් කියන්නේ ධර්මයේ බණ මේ දේශනා කරන්නේ. එතකොට මේ මුඛයෙන් පිට වෙන්නේ වචන. ධර්ම වචන, බුදු ගුණ. එතකොට බලන ස්වරය පැහැදෙනවා. මුඛයෙන් සුවඳ විහිදෙන බව සඳහන් වෙනවා. නිල් මහා නිල් මල් සුවඳ බව විහිදෙනවා. එහෙම වෙනවා. දැන් සාදුකාර දුන්නමත් එහෙම විහිදෙනවා කියලා තියෙනවානේ. බලන්න කොයිතරම් ආනිසංසයක්ද. එහෙනම් අපි බලමු මේ සියල්ල එකතු කරලා පාරමී ධර්ම පිරුවා පාරමී උපපාරමී පරමත්ත පාරමී සමතිස් පාරමී පුරලා ජය ශ්‍රී මහා බෝධි මූලයේදී තමයි මේ ගුරුපදේශ වලින් තොරව එදා සර්වඥතා ඥාන ප්‍රතිලාභයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කර දුක්ඛ සත්‍ය ජාතිපි දුක්ඛ ඉපදීම දුකක් ඒ කියන්නේ යම් තැනක පහළ වුණා නම් එතන ඉඳලම ස්කන්ධයන්ගේ දුක තියෙනවා දැන් ස්කන්ධයන්ගේ පහළ වීමනේ කන්දානම් පාතු බව ආයතනනම් පටිලාභෝණ ජාති දැන් ස්කන්ධකෝ රූප පට වියාපෝ තේජෝ වායෝ මේ රූපේ තියෙනවා මේ රූපේ ලෙඩ වෙනවා ඊට පස්සේ මේ රූපේ වයසට යන වෙහැරෙනවා මේ රූපේ එකතන තියන් ඉන්න බෑ ඔසවගෙන යන්න ඕනේ ඔසවගෙන යනගෙන ඇවිදගෙන යනවා වාඩි කරන්න ඕන මේ රූපේ ලෙඩ වුණාම මේකට බෙහෙත් කරන්න ඕන මේ රූපේට බඩගිනි වුණාම බඩට කෑම දාන්න ඕන කෑම දෙන්න ඕනේ ඒව හදන්න ඕනේ ඒව ගන්න මුදල් ඕනේ ඊට පස්සේ ඒවට වැඩ කරන්න බඩගිනි නිසානේ ඔක්කොම කරන්නේ දු ධනේ සොයන්න වෙනවා භික්ෂුවක් නම් පින්ද පාතේ හරි යනවා ඒත් මේ කය බවත්තන්න එතන බලන්න ළඟට මේක අපිරිසුදු නම් සෝදන්න ඕන පිස්සදවන්න ඕන නිදි කරන්න ඕන නිදිමත වුණා තනියෙන් හරි නිදා ගන්න ඕනේ පොඩි කාලේ ඉඳන් පොඩි ළමයා නිදි කරන්න දැන් මේක පරිහරණය කිරීම ස්කන්ධ කොච්චර අපහසුද පීඩා අසහිතදනේ එන විපදුණු නිසා තමයි මේ පීඩා ටික ඔබට ආයතන කිව්වේ ඇස කන නාසය ආදී මේ ආය එයින් නැති වෙන්නේ පීඩා සැපත් ලැබෙනවා ඒ වගේම දුකත් වැඩිපුර ලැබෙනවා සැපක එකක් නම් දුක 10යි. ಗುಣ කරලා දෙන්නේ පොලියත් එක්ක දෙනවා දුක. සැප චුට්ටක් දෙනවා දුක පොලියත් එක්ක දෙනවා. දුක වැල් පොලියට දීලා තියෙනවා. ඒකට වැඩියෙන් එනවා. නේද? සැප චුට්ටක්. ඒ සැප චුට්ටරනේ දහවුනේ මිනිස්සු. ඔය ගිහි ජීවිතේ ගෙවන ඕනම කෙනෙක් ඉන්නේ පොඩි සැපයකට. ලොකු සැපයක් නිසානේ ඒකම කාමසේවනේ. ස්ත්‍රී පුරුෂ සම්බන්ධය නිසා. ඒකට කියන ලෝකාස්වාද රතිය කියලා කියනවා. ලෝකේ තියෙන ඉහළම ආස්වාද රතියක් තමයි ඔක කාම ලෝකෙදී. එතකොට මේකට අහු වුණා. ඊවස් ගලව ගන්න බැරි වුණායි හිත. දැන් ඉතින් ලෝක ආස්වාද රතියක් නැහැ. පස්සේ බරා දිනවා, වැඩ කරනවා, අවුෙ පිච්චෙනවා, වැස්සෙ තෙමෙනවා, බස් වල බඩ ගන්නවා, කෝච්චි වල උදේ ඉඳන් වැඩට යනවා, රෑ වෙනකන් එනවා. දැන් ඇතිසපයක් මුලින් අතෙන් අහු වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? දරු සම්පත් ලැබෙනවා. දැන් ඒක සම්පතක්නේ. දැන් ඉතින් ඒක පරිහරණය කරන්න වෙනවා. දැන් හිත හයිය නැහැ මේව අතහැරලා දාලා කඩා බිඳගෙන යන්න. මොකද හයිය නැති හිතකින් ගියත් වැඩන්නේ ආයෙ එන්න වෙනවනේ. දවස් දෙකක් කරන ආයෙ ළමයි මතක් කරන අඩන්න ගන්නවා. තා අම්මා හෝ තාත්තා හෝ වෙන්න පුළුවන්. එහෙනම් දැඩි හිතක් තියෙන කෙනෙක් විතරයි මේක අද අතහැරලා දාලා කඩාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ අපේ බෝසතාණන්හන්සේ කඩාගෙන ගියානේ. එහෙම සත්පුරුෂ උතුමන් අදත් ඉන්න පුළුවන්. නැහැ කියන්නේ. නමුත් ඒක පහසු නැහැ. අහු වුණා කාමයන්ට. පොඩි සැපයකට අහු වුණා මහා දුකක්. විඳිනවා රැවටුනා පොඩි දෙයකට දැන් ලැබෙනවා ගොඩාක් දුක මේ දුක් වේදනා දරා සිටිනවා ඒ ඉපදුණු
එනිසා ජාතිපි දුක්ඛ ආයතන වලින් දුක හට ගන්නවා පංචස්කන්ධේ උපාදාන ස්කන්ධ වශයෙන් දුක හට ගන්නවා දැන් දුක හට ගන්නවද කයට විතරක් කය විතරක් තිබුණා නම් හට ගන්නෑ ඈ මොකද උනේ විඥානය බැසගත්තා පණ ඇති වුණා ඒ විඥානය තුළ ශක්ති තුනක් තියෙනවා විදීමේ ශක්තිය හඳුනා ගැනීමේ ශක්තිය චේතනා පහළ වීමේ ශක්තිය